දැන් මේ අපි දන්න මේ වෙනකොට ඔබතුමාට මේ ටයිෆොයිඩ් රෝගේ සම්පූර්ණ මේ වර්ධනයක් වෙන්න උනනවා. මේක වසංගතයක් දක්වා වර්ධනය වෙන්න පුළුවන්. මොකද විශේෂයෙන්ම මේ ගිහිල්ලා බස්නවත්තන කඩ ඇත්තටම අපිරිසිදුයි. තෑ නුදුරගමසේ බස්නවත්තන ඇත්තටම කඩවල පරිපූර්ණ නුසුදුසුව තත්ත්වෙදී. මේව සම්බන්ධයෙන් මොකද දැන් මේක මේ ටයිෆොයිඩ් මේක වසංගතයක් වුණා සංචාරක ලංකාවට එනවා. මේක ගැටුවක් නේද? ඔය ටයිෆොයිඩ් රෝගය සම්බන්ධයෙන් මම හිතන්නේ මේ වෙනකොට යම් කතාබහක් මතුවලා තියෙනවා යම් යම් සෞඛ්‍ය වේවයිද් නිලධාරී කොට්ටාෂ ගණනාවක රෝගීන් යම් ප්‍රමාණයක් වාර්තා වීම නිසා. නමුත් මේ වෙනතුරුත් එහෙම අනවශ්‍ය අවධානයක් නැත්නම් අනවශ්‍ය කලබලයක් ඇතිවීමට තරමේ එහෙම දත්ත තොරතුරු වාර්තා වෙලා නැහැ. නමුත් වැදගත් දේ මම හිතන්නේ මෙතනදී අර කිව්වා වගේම විශේෂයෙන් ටයිෆොයිඩ් වගේම අනිත් පැත්තේ නතිසාරය ආදී රෝග තත්ත්වයන් බෝ වෙන්නේ ජනතාවට වැළඳෙන්නේ අපිරිසිදු ආහාර සහ අපිරිසිදු ජලය භාවිතා කිරීම නිසා. එහිදී දුරබැහැර මේ අවුරුදු සමයේ මේ උත්සව සමයේ තමන්ගේ ගම්බිම් කරා යන තමන්ගේ නිවසට යන පිරිස් ආහාර පාන මගදී ලබා ගන්න දුරගමන් සේවා බස් රථන වත්තන ආපන ශාලා තියෙනවා නැත්නම් තමන්ගේ පෞද්ගලික වාහනයක යනනම් මගදී හම්බෙන ආපන ශාලා තියෙනවා විශේෂයෙන් දැන් මේවා පිරිසිදුකම ගැන මේවා ලබා දෙන ආහාරවල ප්‍රමිතිය ගැන භාවිතා කරන ජලය සම්බන්ධයෙන් ඒ අපජලය නැවත ඉවත් කිරීම අපද්‍රව්‍ය ඉවත් කිරීම නැත්නම් බදින තෙල් ටික නැවත ඉවත් කිරීම සම්බන්ධයෙන් බරපතල ගැටලු තියෙනවා ඒ නිසා මේවා ඒ තියෙන ප්‍රමිතිය යටතේ සිද්ධ වුණේ නැත්නම් අවසානයේ සිද්ධ වෙන්නේ ඒ හරහා ජනතාව අලුත් අවුරුද්දේ සතුට සිනහව වෙනුවට ගෙදරට අරගෙන යන්නේ රෝගය. ගෙදරට අරගෙන යන්නේ කඳුලක්. ගෙදරට අරගෙන යන්නේ අපහසුතාවයක්. ඒ නිසා මේ සම්බන්ධයෙන් මම විශ්වාස කරනවා සියලු පාර්ශ්වවලට වගකීමක් තියෙනවා. එක පැත්තකින් මේ රටේ ජනතාව විදිහට Taman ගන්න ආහාර පාන කොයි වගේ තැනකින්ද ගන්න කියලා යම් ආකාරයක විමසිලිමත් වීම අතිශයින් වැදගත්. අනිත් පැත්තෙන් ව්‍යාපාරික රජාවට අපි විශ්වාස කරනවා බරපතල වගකීමක් තියෙනවා. මේ උත්සව සමයේ දුරබැහැර තමන්ගේ ගෙදරට යන තමන්ගේ ආදරණීය සහෝදර ජනතාවට සිනහව වෙනුවට ඔවුන්ට විවේකයේ වෙනුවට හිතට සැනසුම සෞභාග්‍ය වෙනුවට රෝගය එහෙම නැත්නම් අපහසුතාවය එහෙම නැත්නම් කඳුලක් උරුම කරලා දෙනවද කියන කාරණය සම්බන්ධයෙන් වගකීම මේ රටේ ව්‍යාපාරික ප්‍රජාවට තියෙනවා. අනිත් පැත්තෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය සහ සෞඛ්‍ය පද්ධතියේදී මේ විශේෂයෙන් මේ දුරගමන් සේවා බස් රථන වත්තන ආපන ශාලා ඒ වගේම ඒ දුරබැහැර යන පිරිස් නවත්තන ආපන ශාලා ආදිය විමර්ශනය කිරීම දිගින් දිගට මේ විමර්ශන කටයුතු සිදු කිරීම අතිශයින් දෙකක් දැන් අවුරුදු සමයේ උත්සව සමයේ වෙලා කියලා මේවා නතර වෙලා නැහැ. සෞඛ්‍ය අමාත්‍යාංශයේ විදිහට සෞඛ්‍ය පද්ධතියේ විදිහට විශේෂයෙන් මහජන සෞඛ්‍ය ඒකකයේ විදිහට මේ වැටලීම් සහ මේ නිරීක්ෂණය කිරීම දිගටම සිද්ධ වෙනවා. ඒ නිසා මේ සියලු පාර්ශ්වවලට වගකීමක් තියෙනවා. මොකද එහෙම නොවුනොත් දැන් ටයිෆොයිඩ් වගේ රෝගයක් විශාල වශයෙන් පැතිරෙන්න ගත්තොත් ඒ පැතිරෙන ප්‍රදේශ ආශ්‍රිතව ගැටලු ඇතිවීමේ අවදානමක් තියෙනවා. දැන් එහෙම නොවුනත් අපි අර කිව්වාගේ හිත නිදහසේ ඉන්න සතියන්තයක් හිත සතුටින් ඉන්න සතියන්තයක් අවුරුද්ද අලුතින් පටන් ගන්න සතියන්තයකදී රෝහලේ නම් ගත කරන්න වෙන්නේ නැත්තම් ලෙඩෑදේ නම් ගත කරන්න වෙන්නේ අපි විශ්වාස කරනවා ඒක හොඳ දෙයක් නෙමෙයි. ඒ නිසා මේ මොහොතේදී මේ සියලු පාර්ශ්ව මේ සම්බන්ධයෙන් අවධානය යොදීම අතිශයින් වැදගත්. විශේෂයෙන්ම දැන් මේ වෙනකොට දැන් ඔය තත්ත්වය තමයි මේ තවත් විශේෂම දියේ නෑමට යෑම ඒ වගේ දේවල් දෙනවා. ඒව සම්බන්ධව අවධානය යොමු කරන්න ඕනේ නේද? පැහැදිලිව දැන් දැන් ලැබෙන සතියන්තයත් එක්ක අපි දකිනවා ජනතාව Taman ගෙඩ ගම්බීම් කරා යනවා නැත්නම් විනෝද චාරිකා යනවා නිදහසේ ඉන්නවා එතකොට බොහොම සතුටින් ඉන්නවා අපි දකිනවා සාද පවත්වනවා මේ සියල්ල මැද්දේ අපි විශ්වාස කරනවා මේ හැම කෙනාම Taman ගේ සෞඛ්‍ය ආරක්ෂාව සහ Taman ගේ පරිස්සම ගැන වගකීමෙන් වැඩ කටයුතු කිරීම අවබෝධයෙන් සහ අවධානයෙන් වැඩ කටයුතු කිරීම අතිශයින් වැදගත්. මොකද නිතර මේ උත්සව සමයේ අවුරුදු සමයේ අපි දකින දේවල් තමයි රියානතුරු විශාල වශයෙන් සිද්ධ වෙනවා. මත්පැන් පානය කිරීම නිසා එහෙම නැත්නම් කිසිදු වගකීමකින් තොරව සිදු කරන රියපැදවීම නිසා සිදුවන රියානතුරු විශාල වශයෙන් ඉහළ යනවා අපි දකිනවා. ඊළඟට දියේ ගිලීම් සහ ඒ ආශ්‍රිතව මේ විනෝදචාරික ආශ්‍රිතව සිදුවන අනතුරු නිසා ජීවිත ගණනාවක් නැති වෙන ආකාරය අපි දකිනවා. ඊළඟට රතිඤ්ඤා භාවිතයේදී සිදුවන අනතුරු අපි දකිනවා. එතකොට මේ ආදී කරුණු කාරණා ගැනත් විශ්වාස කරනවා බොහොම වගකීමෙන් යුතු වැඩ කටයුතු කරන්න සිද්ධ වෙනවා. නැත්නම් අර අපි කිව්වාගේ සතුටින් සිනහවෙන් ගත කරන්න තියෙන කාලය නැත්නම් ඒ උත්සව සමයේ අවුරුදු සමයේ නැත්නම් අවසානයේ කඳුලින් දුකෙන් තමයි ගත කරන්න සිද්ධ වෙන්නේ. ඒ නිසා ඒ සම්බන්ධයෙන්
මේ සියලු සැමරීම් සියලු සතුටින් ගත කරන කාල සමයේ මැද්දේ තමන්ගේ පෞද්ගලික ආරක්ෂාව සහ සෞඛ්‍ය ආරක්ෂාව ගැන සැලකිලිමත් වීම ජනතාව විදියට වැදගත් කියන කාරණේ මේ වෙලාවේ අපි පණිවිඩයක් විදියට දෙන්න කැමතියි.